ഹായ് ബോൺ മഗ യൂട്യൂബ് ചാനലിലേക്ക് മകളെ സാധനം പിടികാണുക അത് മങ്ങളോട് കിളതെൻ്റെയാണ് റസവത് ഐസ് കോഫിക്കാക്ക് സാധാകരണ വിധിയ ഇതിനോള താമത് മക യൂട്യൂബ് ചാനലിലേക്ക് സബ്സ്ക്രൈബ് കളനത്തണം സബ്സ്ക്രൈബ് കരല അപ്പിത്തേക്കത്ത് വന്ന് കേല മങ്ങ ആരാധന കരണവ അപ്പി ബലമു അത് മേ ഐസ് കോഫിക്ക് സാധാകരണ അവശ്യ ദ്രാവ്യം വത്ര ലീറ്റർ എക്കാക്ക് അവശ്യ വേണവ ഏ വകേമ ചീനി മെസാനി ദിക്കത്തുനാ ടിങ്കി ചിന്നക്കിൻ ഭാഗ്യാക്ക് എക്കിന് ഗ്രാം പാൻസിയ ദായ ചിന്നക്കിൻ ഭാഗ്യ ബ്രാൻഡി എസെൻസ് അവശ്യ വേണോ ഏ വകേമ വെല്ല തേഹന്തി എക്ക നെസ്കെഫെ മെസാനി എക്ക അപ്പിട്ട് ഡ്രിങ്കിങ് ചോക്ലേറ്റ് മെസാനി ഭാഗ്യാക്ക് പമന ഏതി അപ്പി ബാലമു ദൻ മേ സിയല്ല ദാല ഹദാ ഗന്ന അവശ്യ കൊഹമദ കേല ലീറ്റർ വത്ര എക്ക ലീക്ക ലീറ്റർ എക്ക അപ്പി സാസ് പാണ്ട് ദാല മേ കൊഹമദ ഉത്രുവ ഗന്ന ഓനി අපි boiling point එක කියන්නේ උතුර ගන්න පදනම් ගන්න අපි ගන්නවා මේක පිපුඩට වතුර ලීටර් එකක් මෙතන තියෙනවා දැන් මේක උතුරවද්දී මතක තියා ගන්න ඕනේ හොඳට උතුරවන්න ඕනේ අපිට Nescafe drinking chocolate පාවිච්චි කරන්න මේක දිය වෙන්නේ එතකොටයි දැන් වතුරේක උතුරුණා පේනවනේ හොඳට වතුරේක උතුරුණා මම ඉස්ලාම දාන drinking chocolate මේසැනි භාගයක් ඒක හොඳට උතුරාද්දි අපිට පේන මේ ඉක්මනට දිය වෙනවා ඒකම Nescafe පුරෝල මේසැන්දි එකක් ඒ කියන්නේ තේහැන්දි හතරක් කියන එක පුරෝල මේසැන්දි එකක් දාලා දැන් මේ දෙක මේ උතුරුන වතුර හිඳ තමයි මේක හොඳට දිය වෙනවා හොඳටම දිය වුණාට පස්සේ මම දැන් ලිප නිවනවා මොකද අපිට මේකට කලවම් කරන්න ඕනේ ටින්කිරි උතුරාද්දිම වතුර ලිප නිවලා මොකද නැත්තම් ටින්කිරි කැටි ගැහෙනවා දැන් මං අර 510ක් තියෙන ටින් ටින් සයිස් එකෙන් භාගයක් ග්‍රෑම් 510ක් තියෙන මේ ලොකු ටින් එකෙන් භාගයක් එකතු කරනවා මේ විදිහට ඒ එකතු කරපු චොක්ලට් Nescafe වතුර ලීටර් මිශ්‍රණයට දැන් මේක හොඳට කූරුගා ගන්න ඕනේ ටින් ටින් භාගයයි ඒ Nescafe එකයි ඩ්‍රින්කින් චොක්ලට් එක හොඳටම කලවම් වුණාට පස්සේ තමා මම සීනි මේසැනි දෙකක් තුනක් කියලා දීලා තියෙනවා මේසැනි දෙකක් වෙන නවත්තන්න පුළුවන් ගන්න පැණිලා ගොඩාක් අඩුනා එකක් වුණත් කමන්නේ දෙකක් තුනක් මම දැන් තුනක් ගතර දෙකයි භාවිතා කරේ රස අනු ඇති දැන් මේක හොඳට සීනික දිය වෙනකන් මේ විදිහට කුරු ගන්න ඕනේ හොඳටම සීනික දිය වුණාට පස්සේ තමයි අපි ලිපෙන් එළියට අරන් තමයි දැන් අපි ලිප නිවලා තියෙන්නේ දැන් අපි මම මෙම් ලිපෙන් මෙම එළියට අරගත්තා මේ විදියට ටිකක් නිවල ඉවරලා අපි මේකට එකතු කරමු අපි ෆ්ලේවරින් එක ඒ කියන්නේ බ්‍රැන්ඩි ඒ වගේම වැනිලා වැනිලා තේහඳි එකක් වැනිලා එක්ස්ට්‍රැක්ට් 1 ටීස්පූන් එක තේහඳි එකක් බ්‍රැන්ඩි එසෙන්ස් බිංදු 6ක් දාන්න පුළුවන් බිංදු 6ක් මේ එසෙන්ස් එකකින් දා අපිට ලිකියෝ යූස් කරනවා නම් අපිට ගන්න පුළුවන් බ්‍රැන්ඩි මේසැඳි එකක්. මධ්‍යසාරයක් විදිහට භාවිත කරනවා නම් ලික වශයෙන් නම් මේසැඳි එකයි නැත්තම් බිංදු 6ක්. බ්‍රැන්ඩි එසෙන්ස්. දැන් බලමු මේ නිවාගත්ත අපි සාදාගත්ත අයිස් කෝෆි එක මම දානවා මේ මග් එකට. දැන් මේක හොඳටම නිවුණට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකේ පැයක් පමණ හොඳට කූල් කරගන්න ඕනේ පැයකට පස්සේ අපි දැන් හොඳටම කූල් වෙන්න මේක තියන්න ඕනේ ඔගන්න පුළුවන් ඊට වැඩි දැන් මේ කූල් කරගත්ත අපි බලමු පැයකට පස්සේ මෙන්න කූල් කරගත්ත අයිස් කෝෆි එක අපි දැන් මේක සර්ව් කරන්න යන්නේ අපි දන්නවා අයිස් කෝෆි එක සර්ව් කරන්නේ චිල් කෝල්ඩ් අපි දාන්න මේකට දැන් අයිස් දාන්න පුළුවන් මේ වගේ මම අයිස් ක්‍රෂ් කරලා ගන්නවා අපිට පුළුවන් සර්ව් කරද්දී උස වීදුරු කරලා ගන්න පුළුවන් ගොඩක් අපි උසට වගේ සර්ව් කරන වීදුරු කරලා දාන්න පුළුවන් මේ අයිස් කියුබ්ස් දාලා මෙන්න මේ විදිහට තමයි අපි සර්ව් කරන්නේ අපිට පුළුවන් ටොප් එකට අපි අයිස් කියුබ්ස් දාන්න පුළුවන් ගොඩක් මෙන්න මේ විදිහට ඔයගලන්ට සර්ව් කරන්න පුළුවන් ඉතින් මේ රසවත් අයිස් කෝෆි එක ඔයාලත් හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරලා සිටිනවා.